ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 ජුනි මාස 12 වෙනිදා සිට ජුනි මාස 18 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube කැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ආදායමේ වෙනසක් සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ සඳු මේ සතිය ආරම්භයේ ගමන් කරන්නේ 11 12 1 යන භාවස්ථාන හරහායි සතිය පටන් ගැනීමම ආදායම් තත්ත්වයේ වෙනසක් මතු කරවනවා නිවසට පැමිණෙන ආගන්තුකයෙකු නිසා තමාට නොසිතූ ලාභ ගෙන දෙන්නා වූ කාලයක් විතරයි පෙන්눔 කරන්නේ සතියේ මැද කාලයේ ආරම්භය විදේශගත ඌවකුගේ කටයුතු කිහිපයකට මැදිහත් වීමට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ දරුවන්ගේ කටයුතු කිහිපයක් වෙනුවෙන් වැඩි වෙහෙසක් මුදලක් දැරීමට සිදුවනු ඇත සතිය නිමා වීමට පෙර තමා ලබාගත් ණය මුදලක් සම්බන්ධව සිතේ දෙගඩියාවකින් කටයුතු කරන කාලයක් විදිහට පෙන්눔 කරනවා මව්පියන්ගේ කටයුතු සම්බන්ධව සතුටුදායක කාලයක් බව පෙනී යනවා රසවත් දේ නිතර ලැබෙන්නා වූ සතියක් විදිහට මෙම සතිය පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ කහපැහැද ජය අංක 1ද සුබ දවස සඳුදා ලෙසද පෙන්눔 කරනවා මේ සතියේ ඔබගේ අය එකක් ලෙසත් වැය දෙකක් ලෙසත් පෙන්눔 කරනවා වෘෂභ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ අර්බුදකාරී තත්වයක් පැනනගෙන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ හිමි ඔබගේ සඳු ග්‍රහය 10 11 12 යන භාවස්ථාන මතින් ගමන් කරනු ලබනවා රැකියාව සම්බන්ධ අර්බුදකාරී තත්වයක් පැන නගින සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ දුරදික සිතා බලා කටයුතු කිරීම ඉතාමත් යහපත් වෙනවා සතිය මැද කාලයේදී හදිස්සි ලැබීම් තත්වයක් පෙන්눔 කරන ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ වැඩිහිටි අයුගේ චෝදනා පත්‍රයකට පිළිතුරු සැපවීමට සිදුවන සතියක් විදිහට පෙන්눔 කරනවා සතිය ගෙවි යාමට පෙර අලුත් වාසස්ථානයක් සම්බන්ධ අදහසක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත සතිය අවසානයේදී ඥාතීන්ගේ කටයුතු කිහිපයක් සම්බන්ධව තමාට වෙනස් වීමට සිදුවන කාලයක් විතරයි පෙන්눔 කරන්නේ නිවසේ කටයුතු කිහිපයක් අතනමඟ නවතා දමන්නටත් ඔබට සිදුවේවි මේ සතිය ඔබගේ ජය වර්ණය රෝස පැහැයේ ජය අංක 8ද සුබ දවස අඟහරු ආදාළසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය පහක් ලෙසත් වැය හතක් ලෙසත් පෙන්눔 කරනවා මිතුන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ වැඩි වගකීමක් ඔබ වෙත පැවරෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මිතුන ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහය 9 10 11 යන භාවස්ථාන මතින් ගමන් කරනවා නිතර ආගමික කටයුතු වලට මැදිහත් වීමට සිදුවන කාලයක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ තමාගේ මූලිකත්වයේ අනුව එම කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත සතිය මැද කාලය උදාවන විට අලුත් රැකියා කටයුතු සම්බන්ධව තමාට වැඩි වගකීමකින් කටයුතු කිරීමට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ යුදාගත් ව්‍යාපාරික කටයුතු කිහිපයක් දියුණු වන ලකුණු පෙන්눔 කරනවා තමාට සහයෝගයට කටයුතු කරන අය නිසාම තමාට වාසි ප්‍රයෝජන හිමි වේවි සතිය අන්තයේ විදෙස් ලැබීමක් පෙන්눔 කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ කහපැහැද ජය අංක 10ද සුබ දවස ඉරිදාලසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතියේ අය 9ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා කටක ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ හදිස්සි පීඩාකාරී තත්වයන් ඇති කරන ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ කටක ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහය ගමන් කරන්නේ 8 9 10 යන භාවස්ථාන මදිනුයි හදිසිය අනතුරු ඇති විය හැකි කාල වකවානුවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙහෙසීම් සිදු කරවාවි තමාට වඩා බාල සහෝදරයන්ගෙන් අවවාද අනුශාසනා ලැබීමට සිදුවන කාලයක් විදිහට පෙන්눔 කරනවා සතියේ මැද වෙන්වන්නේ ආගමික කටයුතු වෙනුවෙනුයි නිතර නිතර එවැනි කටයුතු සඳහා කාලය ගත කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සතිය ගෙවි යද්දී දරුවන්ගේ කටයුතු කිහිපයකට වැඩිපුර මුදල් වැය කිරීමට ඔබට සිදු වේවි වැඩිහිටි ඥාතිවරයෙකුගේ සම්බන්ධයෙන් දුක්මුසු පුවතක් අසන්නට ලැබෙන්නා වූ කාලයක් නිතර නිතර පාදයක වේදනාවක් ගෙන දෙන කාලයක් විතරක් මෙම සතිය පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ තැඹිලි පැහැද ජය අංක 9ද සුබ දවස සෙන්සුරා දාලසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය 9ක් ලෙසත් වැය 8ක් ලෙසත් පෙන්눔 කරනවා සිංහ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ රෝග සුවාතර හැරෙන කාල සීමාවක් විතර තමයි පෙන්눔 කරන්නේ සිංහ ලග්නය ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහය 7 8 9 යන භාවස්ථාන හරහා ගමන් කරනවා
සතිය ආරම්භය විවාහ කටයුතු සම්බන්ධව සතුරු දායක පුවත් අසන්න ලැබෙන කාල සීමාවක් සතිය මැද වෙනවන්නේ තමාගේ මූලිකත්වයේ අනුව සිදුවන කටයුතු සඳහා බව පෙන්눔 කරනවා ඒ වයින් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන ස්වභාවයකට දක්න ලැබෙනවා පුවත්පත් කටයුතු ලේඛන කටයුතු ආදියට නිතර සිත යොමු වන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ කාලක සිට පීඩා ගෙන දු රෝගාබාධ තත්ත්වයක් සුවාතට හැරෙන ලකුණු පෙන්눔 කරනවා සතිය ගෙවි යාමට පෙර තම බලාපොරොත්තු පරිදි නිවසේ වෙනස්කමක් සිදු කරනු ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ යොදාගත් කටයුතු කිහිපයක් වෙනස් කිරීමට සිදුවන කාරණු කාරණා දෙදෙනා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ නිල් පැහැයද ජය අංක අංක 7ද සුබ දිනේ බදා දාලා සිට පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 5ක් ලෙසත් වැය 7ක් ලෙසත් පෙන්눔 කරනවා කන්‍යා ලග්නේ නුපන්න ඔබට මේ සතියේ අලුත් වෙනසක් සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතියේ සඳු ග්‍රහය 6 7 8 යන භාවස්ථාන මතින් ගමන් කරනවා රෝග පීඩා වැඩි කරන කාල වකවානුවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි සතිය ආරම්භයේ විවාහක සහකරු සහකාරිය අතර අමනාපකම් වැඩිවන කරුණු යෙදෙනා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා නිවසේ අලුත් වෙනසක් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ සතිය මැද කාලයේ වෙන්වන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිහිපයක් වෙනුවෙනුයි පිරස්තර පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමට සිදුවන කාලයක් විදිහට පෙන්눔 කරනවා වැඩිහිටි අයගේ පවතින රෝගාබාධ වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේවි සමාජයේ ගරු බොහොමන් ලබන පුද්ගලයන් සමග ඇසුරු කරන්නට ඔබට හැකියාව උදාවර සතියක් විදිහට පෙන්눔 කරනවා සතිය අවසානයේ පෙන්වතුන්ට සුබදායක වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ රෝස පැහැද ජය අංක අංක 7ද සුබ දවස බ්‍රහස්පතින්දාල සිට පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 6ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා තුලා ලග්නේ නුපන්න ඔබට මේ සතියේ විශේෂ වරප්‍රසාද හිමි කරවන කාල සීමාවක විදිහට තමයි පෙන්눔 කරන්නේ තුලා ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 5 6 7 යන භාවස්ථාන හරහා සඳු ග්‍රහය ගමන් කරනවා දරුවන්ගේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාදයක් හිමි කරවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිතර නිතර නිවසින් පිටත කාලය ගත කිරීමටද සිදුවන බැවින් තමාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න සතියෙන් මැද වෙද්දී නොසිතූ ලාභයක් පිළිබඳව අසන්නට ලැබෙන කාල සීමාවක් කාලයක සිට බලාපොරොත්තු අයකු තමා මුණගැසීමට පෙමිණෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නායකත්වයේ පිළිමත කටයුතු කරන අයට විශේෂ වරප්‍රසාද හිමි කරවන කාලයක් විදිහට පෙන්눔 කරනවා නිවසින් පිටද රැඳීමේ සීමා කරන්න සතියේ අවසානයේ කලා කටයුතු සෞන්දර්යමය කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු වන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ පෙම්වතුන් පෙම්වතියන් අතර අවබෝධයේ විශ්වාසයේ තහවුරවන සිදුවීම් මෙම කාලවකවානුවේ සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ රතු පැහැද ජය අංක අංක 5ද සුබ දවස ඉරිදාලසද පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 5ක් ලෙසත් වැය 6ක් ලෙසත් පෙන්눔 කරනවා වෘශ්චික ලග්නේ නුපන්න ඔබට මේ සතියේ වෛද්‍ය උපදෙස් පිළිපෙද කටයුතු කරන්නට සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සඳුගේ ගමන සිදුවන්නේ 4 5 6 යන භාවස්ථාන මතුනුයි විශේෂයෙන් ඥාතීන් සම්බන්ධ කටයුතු වලින් වාසි අත්වන කාලයක් විදිහට පෙන්눔 කරනවා තමාගෙන් උදව් උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන අය වැඩිවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට ඔබට සිදු වේවි සතියේ මැද කාලයේ උදාවන්නේ සහෝදර පක්ෂයේ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීම සඳහායි මාපියන්ගේ කටයුතු වලට තමාම මූලික වී කටයුතු කරනු ඇත පවතින රෝගාබාධ තත්ත්වයන් සමනය වන ලකුණු පෙන්눔 කරනවා නොකොඩවා වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වනවන තමයි වඩාත්ම සුදුසු වන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ නිල් පැහැද ජය අංක අංක 2ද සුබ දවස සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේම මේ සතිය ඔබගේ අය 4ක් ලෙසත් වැය 1ක් ලෙසත් පෙන්눔 කරනවා ධනු ලග්නේ නුපන්න ඔබට මේ සතියේ විශේෂිත සිදුවීම් සිදුවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ ධනු ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳුගේ ගමන සිදුවන්නේ 3 4 5 යන භාවස්ථාන මතිනුයි සහෝදර පක්ෂයේ කටයුතු නිසා තමාට වැඩි වාසි අත්කර දෙන කාල සීමාවක විදිහට පෙන්눔 කරනවා විශේෂයෙන් වැඩිමහල් සහෝදරියකුගෙන් තමාට වාසි ප්‍රයෝජන ලබාගත හැකි කාල සීමාවක් සතිය මැද කාලය වන විට ඉඩම් කඩම් දේපළ සම්බන්ධ විශේෂ සිදුවීම් බලාපොරොත්තු වන්න දරුවන්ගේ කටයුතු වෙනදාට වඩා ක්‍රමවත් බවකින් සිදුවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ දෙමාපිය සහෝදර බැඳීම් වැඩි කරවන කාල සීමාවක් සතිය අවසානයේ රැකියාව සම්බන්ධව විශේෂිත ලාභ තත්ත්වයක් පෙන්눔 කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ
ග්‍රන්ථ ආශ්‍රිත කටයුතු සම්බන්ධව තමාට වාසිදායක වනු ඇත සමාජයේ ප්‍රසිද්ධිය හිමිවන කරුණු කාරණා යෙදෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ රතු පැහැද ජය අංක අංක පහද සුබ දවස් සඳුවාලසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය පහක් ලෙසත් වැය හතරක් ලෙසත් පෙන්눔 කරනවා මකර ලග්නේ නුපන්න ඔබට මේ සතියේ වාසිදායක සිදුවීම් සිදුවන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ 2 3 4 යන භාවස්ථාන හරහා සඳුගේ ගමන සිදුවෙනවා ධනය ලැබීම් ලොතරේ වාසනා ගිනදෙන කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ උසස් අයුග්ගේ කුමන අන්දමේ හෝ වාසිදායක සිදුවීමක් තමාට අත්විඳින්නට හැකියාව උදා වේවි ඒ වගේම සතියේ මැදදී ඉඩමක් සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීමට ඔබට සිදුවන කාල සීමාවන් උඩා දරුවන්ගේ කටයුතු සම්බන්ධව සිතට සහනයක් නැතිවන තරමට කටයුතු වෙදේවි නිවසේ කටයුතු වලින් අවවේකී ගතිය වැඩි කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සතිය අවසන් වීමට පෙර තමාට මාපියන්ගේ කටයුත්තක් සම්බන්ධව චෝදනාවක් අසන්න ලැබේවි රහස්‍ය ලිපි ලේඛන කටයුත්තක් සම්බන්ධව තමාට විශේෂ රාජකාරියක් පැවරෙන කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා මේ සතියේ ඔබගේ ජය වර්ණය සුදු පැහැදිලි ජය අංක අංක දෙකද සුබ දවස් සෙන්සුරාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතියේ ඔබගේ අය දෙකක් ලෙසත් වැය තුනක් ලෙසත් පෙන්눔 කරනවා කුම්භ ලග්නේ නුපන්න ඔබට මේ සතියේ සතුටුදායක සතියක් විදිහට පෙන්눔 කරනවා මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 1 2 3 යන භාවස්ථාන මතුනුයි සතිය ආරම්භයේ සුබදායක වනු ඇත යහපත් ලැබීම් දීමනා සතුටුදායක පුවත් අසන්න ලැබෙන කාල සීමාවක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා ඔබගේ පවතින අසහනකාරී තත්ත්වයන් සමනය වන ලකුණු පෙන්눔 කරනවා සතිය මැද කාලයේ උදාවන විට දරුවෙකුගේ යහපත් කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරවාවි තරුණ දරුවන් සමග නිතර සුවදව කාලය ගත කිරීමට සිදුවනු ඇත ලොකු කුඩා කාතරත් ජනප්‍රිය චරිතයක් ලෙස තමා කැපී පෙනුනු ඇත සතිය අවසානයේ නියෝසේ කාතර සුවඳව සිටීමට අවස්ථාව සැලසෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ කුඩා දරුවන් සම්බන්ධව නිතර නිතර අවධානයේ යොමු කළ යුතු කාලයක් විතරක් මෙම කාල සීමාව පෙන්눔 කරනවා මේ සතිය ඔබගේ ජය වර්ණයේ කහ පැහැද ජය අංක අංක පහද සුබ දවස බදාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය එකක් ලෙසත් වැය දෙකක් ලෙසත් පෙන්눔 කරනවා මීන ලග්නේ නුපන්න ඔබට මේ සතියේ විවාහකයන් අතර ගැටුම් ඇති කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ සතිය ආරම්භයේ සඳුගේ ගමන සිදුවන්නේ 12 1 2 යන භාවස්ථාන මතුනුයි විදේශ ගත වූවන් සම්බන්ධ දැඩි පීඩාවක් ඇති කරන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ නිවසට පැමිණෙන අමුත්තන් පිළිමත දැඩි අවධානය හා සැලකිල්ල යොමු කළ යුතු කාල සීමාවක් සතිය මැදවන විට හදිසි ලාභය පිළිබඳ අසන ලැබෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා විවාහක පාර්ශ්වයන් අතර මතභේද තත්වයන් වැඩි කරන කාලයක් විදිහට මේ සතිය පෙන්눔 කරනවා ඉවසීම් ප්‍රගුණ කළ යුතු කාලයක් විදිහට පෙන්눔 කරන්නේ සතිය අවසාන වන විට ආගමික කටයුතු කිහිපයකට ප්‍රධානත්වයගෙන ක්‍රියාත්මක වීමට ඔබට සිදු වේවි තමා උගද්දීන් ඵල ප්‍රයෝජන ලබාගත හැකි කාල සීමාවක් විදිහට මෙම සතිය පෙන්눔 කරනවා තමාට වඩා වැඩිහිටි අයෙකුගෙන් නිතර උපදෙස් ලැබීම සුදුසු වන්නා වූ කාලයක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ මේ සතිය ඔබගේ ජය වර්ණයේ තැඹිලි පැහැයද ජය අංක අංක 4ද සුබ දවස සිකුරාදා ලෙසද පෙන්눔 කරනවා ඒ වගේ මේ සතිය ඔබගේ අය එකක් ලෙසත් වැය හයක් ලෙසත් පෙන්눔 කරනවා මාමේ ඔබ වෙත ගෙනාවේ මේ සතියේ පොදු පලාපල විස්තරයක් පමණයි ඔබගේ පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලක්ෂ පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි